සමාධිය වඩන එක පිළිබඳ අපි තාම කතා කරලා නැහැ. සිතවිලි නැති ඒ මානසිකත්වය පිළිබඳව තාම කතා කළේ නැහැ. සමාධිය ගැන කතා කරලා නැහැනේ අපි. අපි කතා කරන්නේ සිල් ගැන. නේද? ಗುಣ වඩනේ වා සිල් ගැන කතා කරන්නේ. එතකොට මේක තුලින් සමාධියක් ඇදෙන්න බෑ. සමාධියක් ඇදුනා නම් ඒ ඇදිලා තියෙන සමාධිය නෙමෙයි එක්කෝ අමතක වෙලා එහෙම නැත්නම් වෙන හරමුණකට ගිහිල්ලා සිත හඳුනා ගන්න බැරි වෙලා එහෙම නැත්නම් නිඳ ගිහිල්ලා. සමාධියක් වැඩෙන්න බෑ. 100න් ඉන්නවයි කියලා කියන්නේ එයා සිත හඳුරනවා. සිත හඳුරන තාක්කල් සමාධියක් ඇදෙන්නේ නැහැ. සමාධිය කියලා කියන්නේ එයාට එයාගේ සිත හඳුනා ගන්න බෑ. එතකොට තමයි එයාගේ සිත එයාට අඳුනා ගන්න බැරි නම් කර්ම වලට අඳුනා ගන්න පුළුවන්ද? බෑ. කර්ම නවතිනවා. ඒකයි සමාධියේ ඉන්න කෙනෙකුට කර්ම පරිසම් දෙන්නේ නැත්තේ. පරිසම් දෙන්නේ නැහැ. එයාට සාපේක්ෂ සම්පූර්ණ කර්මේ නවතිනවා. 100 ඉන්නවයි කියලා කියන්නේ එයා සිත අඳුරනවා. ඒ කියන්නේ කර්ම එයාගේ සිත අඳුරනවා. දැන් එළියේ තියෙනවා අපි අදපු සංස්කාර ඒ ඔක්කොම සිත අඳුරනවා. ඒ කියන්නේ කර්ම පරිසම් දෙනවා. ඒක අර සමාධිය හරියට හඳුරන්නේ නැති නිසා හරියට වඩලා නැති නිසා අර සමාධි කියලා ගොඩාක් අහලා තිනන ඔළුවට දාලා තිනන ඒකට සාපේක්ෂව මේක සමාධිය අරක සමාධිය කියලා අපි හිතනවා. හැබැයි ඇත්ත සමාධිය ඒක නෙමෙයි. ඇත්ත සමාධියේ ඉන්න කෙනෙකුට කෙනිත්වම එයා දන්නේ නැහැ. කෙනිත්වම දන්නේ නැහැ. ඇයි? සිත නැ සිතින්නේ පණිවිඩ යන්න ඕනේ. සිත බින්දුවන නැවතුනම කොහොමද එයා දන්නේ? එයා රෑදවල් දන්නවද නැහැ? එයා රෑදවල් දන්න බඩගිනි නෑ ඇදෙන්න බෑනේ. සිතට නේද බඩගිනි දැනෙන්නේ? ඒ සිතවිලි ඔක්කොම එන්නේ සිතට නේද? සිත නැවතුනම කොහොමද දැනගන්නේ? නිවිච්ච ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක සමාධියක් නෙමෙයි. නිවිච්ච ස්වභාවයක්. තැම්පත් ස්වභාවයක්. වෙන සිතවිලි මොකවත් එන්නේ නැහැ කියන එක අපිට තීරණය කරන්න බෑනේ. එක ශනේකට සිතවිලි ලක්ෂයක් විතර එනවනම්, දහයක් එනවනම්, මිලියනයක් එනවනම් අනන්ත සිතවිලි පාළ වෙනවා කියලා බුදුහාමුදුරම අපට දේශනාවේ දේශනා කරනවා නම් සිතවිලි නැහැ කියලා අපි කියන්නේ කොහොමද? දැන් 100න් ඉන්නවා කියලා කියන්නේ තාම සිත නිවිලා නැහනේ. බිඳුවට ගිහිල්ලා නැහැ. 100න් ඉන්නවා කියන්නේ සිත ගැන අපි දැන් බලාගෙන ඉන්නේ. එතකොට 100න් ඉන්න කෙනාගේ සිත එයා අඳුරනවා නම් තාම සමාධි වෙලා නැහැ. සමාධි වෙලා නැත්තම් සිතවිලි අනිවාර්යෙන්ම එනවා. හැබැයි සිතවිලි එන බව එයා දන්නේ නැහැ. එක සිතවිල්ලක් කියන්නද? දැන් මම 100න් ඉන්නවා සිත දිහා බලන්න. සිතවිලි මොකවත් ආවෙ නැහැ කියලා දැනගන්නව නේද? සිතවිලි ආවෙ නැහැ කියන එක දැනගත්තේ සිතවිල්ලක් නෙමෙයිද? සිත දිහා බලාගෙන ඉන්න එක සිතවිල්ලක් නෙමෙයිද? දැන් සිත එක අරමුණක තියෙනවායි කියලා හඳුනා ගන්න එක සිතවිල්ලක් නෙමෙයිද? දැන් විවේකයෙන් මම හරියටම සිතට සමවැදෙලා ඉන්නේ ඒක සිතවිල්ලක් නෙමෙයිද? දැන් මධ්‍යම රාත්‍රී වේලාවක මේ කරන්නේ ඒක සිතවිල්ලක් නෙමෙයිද? තව ටිකෙන් එළි වෙනවායි කියලා සංඥාව පාළ වෙනවා ඒක සිතවිල්ලක් නෙමෙයිද? අනන්ත අප්‍රමාණ ඇවිල්ලා යනවා. වදින් නැතුව යනවා. වැදිලා යනවා. අපිට ඒක හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න ඒ වගේ පල්ලෙය මට්ටමකින් සිතවිලි හඳන්න අපේ ප්‍රඥාව දියුණු වෙලා නැහැ. ප්‍රඥාව දියුණු වෙච්ච කෙනා සමාධිය දකින්න සිතවිලි තියෙනවා. දැන් සමාධියේ ඉන්න කෙනෙක් අවදි වෙන්න එපා. එයා අවදි කරන්න බෑනේ. එයා මොකවත් දන්නේ නැහැ. එතකොට දැන් මේක කොහොමද අවදි කරන්නේ? උපකරණ හොයාගෙන තියෙනවද නැහැ? එහෙනම් එයා අවදි වෙන්නේ කොහොමද? එයා තුල සමාධියේ ක්‍රියාකාරීත්වය මෙයා අවදි කරනවා. එහෙනම් මේක ප්‍රඥායසට විතරක් දකින්න පුළුවන්. ප්‍රඥාවට ගෝචර වෙන ක්‍රියාකාරීත්වය තියෙන එක තුල. ඒක දැකපු කෙනා තමයි ක්‍රියාකාරීත්වය කන පිට අරවනවා, නැවත ඍණවලට ගෙනියනවා. දැන් සමාධිය ඍණවලට ගෙනියන්න දැන් බිඳුවේ ඉන්නක දැනගන්න එපා. දැනගන්න තකොම ඍණට යන්නේ. ඒ කියන්නේ ඒක දැනගන්නත් ක්‍රමයක් තිබිලානේ. සමාධියෙන් නැවතුණා. නැවතිච්ච කෙනා කොහමද ඒක යටට යන්නේ? ධන කියලා ක්‍රමයක් තියෙනවා නේද? ඍණ කියලා ක්‍රමයකුත් තියෙන්න පායි. එහෙම නේද? ලෝක හැම දෙයක්ම එහෙමනේ. දැන් අපි බිඳුවේ ඉඳලා 1 2 3 4 කියලා උරලා මේ උඩට යනවා. සිතවිලි ගණනාව ලක්ෂ ගණනකට යනවා. එතකොට මේ ලක්ෂ ගණන සිතවිලි ඉපදෙන එක එහෙම අඩු කරගෙන අඩු කරගෙන ඇල බිඳුවට එනවා. දැන් මේකේ ධන පැත්තක් තිබුණා නම් අනිත් පැත්තේ ඍණ පැත්තක් තියෙන්න පායි. ඒතකොට ඍණ පැත්තට යන්න බිඳුවේ මම ඉන්නවයි කියන සංඥාව අඳුනා ගන්න පායි. දැන් සිත බිඳුවට ගියා. මම දන්නේ නැහැ. හරි මම දන්නේ නැහැ. හැබැයි මම බිඳුවේ ඉන්නවයි කියන එක සිත දන්නවද නැද්ද? ඒක දැනගත්තොත් දැන් මම දන්නවනේ මම බිඳුවේ ඉන්නවා කියලා. ඒක දැනගන්න තාම ප්‍රඥාව පාළ වෙලා නැහැ නේ අපට. මම දන්නේ සිත නැවැතිලා සිතවිලි නැහැ මට මොකද උනේ කියලා මොකවත් දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි සිත දන්නවා සිත මේ තත්ත්වෙන් ඉන්න බව. එයා දන්නවා.
එයාට බොරු කරන්න බෑ. ඇයි? එයා තාම නිවන් දැකලා නැහැ. එයා දන්න නිසා තමයි එයාව එයාට නැවත අවදි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකත් මම දැනගත්තොත් දැන් සමාධි ඉන්න එකත් මට දැනගන්න පුළුවන් ක්‍රමයක් ඇති වෙනවා. සිත ගැන අපි ඉදිරියට කතා කරනකොට ඒවා කතා කරමු. ඒවා මං හිතන්නේ මේ කාලේදී කතා කළාම අපිට අර ප්‍රඥාවට සම්බන්ධ දේශනා ගොඩාක් කතා කරන්න වෙනවා. චෛතසිකවල තියෙන ඒ සතර මා භූතයගේ ක්‍රියාවලිය. සිතවිල්ලක් නැතුව ඒ පවතින සිතවිල්ලේ ස්වභාවය අපිට මේ දැන් කතා කරන්න සුදුසු නෑ අපිට. ඒක තේරුම් ගන්න ටිකක් ප්‍රඥාව හොඳට තියෙන්න ඕනේ. සිතට නිතරම මුලා වෙන ස්වභාවයක් තියෙනවා. මෝහය තියෙනවා. මේ ස්වභාවය තියෙන නිසා තමයි මේ දවස්වල මේ මෝහය පිළිබඳව කතා කරන්න ඕනේ කියන අදහස ආවේ. නැත්නම් ලෝභය ඉස්සෙල්ලා තියෙන්නේ. සමීකරණේ තියෙන්නේ ලෝභ, දේශ, මෝහ. ඇයි අපි මෝහ ඉස්සෙල්ලාට අරගෙන මේ දෙක අයින් කළේ? ඉස්සෙල්ලාම මුලාව අයින් කළා තියෙන්නේ. කමඨාණක් වඩන්න බෑ, මුලා වෙනවා. දකින්න දෙයට මුලා වෙනවා. ඇයෙන දෙයට මුලා වෙනවා. මොනාර එකක් ඇවුනාම මේ අවබෝධයට මුලා වෙනවා. මේ මෝහය ඉස්සෙල්ලා අයින් කරලා ඉන්න ඕනේ, ලෝභයයි ද්වේෂයයි අයින් කරන්න කලින්. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේක ඉස්සෙල්ලා කතා කරන්න කියලා තීරණය කළා. මේකේ ඒ එක එක දේශනා ටික ඇහුනාම අපට තේරෙනවා මට මුලා වෙන්නේ මම මෙතන. මට වැරදෙන්නේ මෙතන. මට සමාධියක් දැන් තියෙනවා. මට දැන් සමාධියක් වැඩෙනවා. මට සමාධියක් වැඩෙනවා නම් මම සමාධිය දැනගත්තේ කොහමද? ඒ කියන්නේ යාට සමාධියක් නෙමෙයි වැඩිලා තියෙන්නේ. නිවිච්ච ස්වභාවයක් යාට තුල පවතිලා තියෙනවා. හැමදේම දැනෙනවා නම් පරිසරය පිළිබඳව අවබෝධය යා තුල තියෙනවා නම් එයා තුල 100 පවතිනවා නම් තාම එයා සමාධියට ගිහිල්ලා නැහැ. සමාධියට ගිය කෙනෙක් ගියා හතරගෙන අඬුවට කියලා මිරිකුවාම පොඩි වෙනවා නියපොත්ත. එයා දන්නේ, එයා කෑ ගන්න, එයා දන්නේ. සමාධියෙන් අවදි වුණාම කෑ ගන්නවා, ඉන්න බෑ, ඇච්චර කැක්කුමයි. සමාධියටපත් වුණාම එහෙම තියෙන්න ඕනේ. උපකරණයකට කාච වලට අමුණුවාම අරකේ සම්පූර්ණ ඉර යන්න ඕනේ. එයා දන්නේ. එයා කොයිද ඉන්නේ, යාට මොනවද වුනේ කියලා එයා දන්නේ. ඒ සමාධිය නිවැරදි සමාධිය. ඒ සමාධිය ගොඩාක් අයට නැහැ. හැබැයි මේ සමාධිය කියලා දාගත්ත සංකල්පයට සාපේක්ෂව අර නිින්ද ගියා වගේ එකක් වුණාම අර වැඩි බලන සිත සමාධි වෙලානේ මම පය ගන්න මම දන්නේම නැහැ. හොඳට නිින්ද ගිහලා රෙකෝඩ් එකක් තිබුණාම ඒ රෙකෝඩ් එක ඕන් කරලා බැලුවොත් තේන ගොරවනවා. එතකොට එයා දන්නේ සමාධි නෙමෙයි හොඳටම නිින්ද ගියන් කියලා. ඒ නිින්ද ගිහලා ඇරෙනකොට එයාට මොකුත් මතක නැහැනේ. එයා කියන මොකවත් මතක නැහැ. මෙලෝ හතරක් මතක නැහැ. උන්ටම මේ සමාධියට උන්ටම මේ පීටවා සිත අර රෙකෝඩ් එක දාලා බලන සමාධිය ගෙරෙවෙන්නේ නැහනේ. ඒ කියන්නේ සමාධි නෙමෙයි නිින්ද ගින් තියෙන්නේ මට. ඒ වගේ අනන්ත අප්‍රමාණ දෘෂ්ටි තියෙනවා අපි තුල. සිතක් සමාධියටපත් වුණත් මොනවද ඊළඟට තියෙන්න ඕනේ? ප්‍රඥාව. දැන් ඊයේ රාදයකට සමාධියටපත් වුණා නම් සමාධියක් තිබුණා නම් අද ඔබ වහන්සේට මේ සෑම දේ තුළම චතුරාර්ය පේන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පේන්න ඕනේ. හැමදේම කමටම් කරගෙන සිත නිවන්න පුළුවන්. ඒ ප්‍රඥායස පාළ වෙන්න ඕනේ. සීලය, සමාධිය, ප්‍රඥාව. සමාධිය තිබුණේ ඊළඟ පියවර මේ ප්‍රඥාව. ඒක නැහනේ. බලන්න අපේ තුල තියෙන මෝහය. මට ප්‍රඥාව තාම නැහැ. මේ හැමදේ තුලින් මේ කියන පටිච්ච සම්පදාය පේන්නේ නැහැ. චතුරාර්ය පේන්නේ නැහැ. මේ කියන නාම රූප වලින් මට මේ තාම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ඒ සම්භාවන්ට තාම නැහැ. මේ අවබෝධය ආවොත් මම විශ්වාස කරනවා ඒක සමාධිය නැහැ කියන එක. ඒම අවබෝධයක් මට නැහැ කියලාවත් මට තේරුම් ගන්න බැරි නම් මම විශ්වාස කරනවා ඒක සමාධිය බව. මට ඇති වෙච්ච එක සම්මා සමාධිය කියන එක මං එක එලාම ස්ථිර වශයෙන් විශ්වාස කළේ මට මේ සෑම කොළයකින් මේක කියන්න පුළුවන්කම තියෙන නිසා. හැම කොළයකින්ම චතුරාර්යය පේනවා. හැම එකෙම පටිච්ච සමුප්පාදය පේනවා. හැම තැනම නිවන පේනවා. මේ ලෝකේ මේ අධර්මය කියලා එකක් නැහැ. අධර්මයක් ධර්මයේ දැස වෙනස් කරගන්න පුළුවන්. අකුසල වල නිවන් දකින්න පුළුවන්, කුසල් වල නෙත් පුළුවන්. කර්මය ගෙවෙන්නේ තියෙන්නේ. මට වැඩිපුරම තියෙන අකුසල නම් ඒ සේරම ටික ගෙවිලා යන්න හරියම් දැන් මන් නිවෙන්නේ නැද්ද? මම මොකටද ගෙවන්න තියෙන්නේ අකුසල නම් කුසල් පස්සේ පන්නන්නේ. නැත්තම් මොනව කරන්න තියෙන එක ගෙවනවා. ගෙවෙන්නනේ ඕනේ. තියෙන්නේ මේක ගෙවලා දාන ඉවරයි නිවන් දකින්නවා. මේ අවබෝධය පාළ වෙන්න පාය. සතරමා භූතයාගේ ක්‍රියාකාරීතේ නාම රූප ඇදෙන ඇටි ඒ නාම රූප වලට වටිනාකම් ලැබෙන ඇටි ලෝකදේශ ඇදෙන ඇටි ඒකට අනුව සිටිවිලි පාළ වෙන ඇටි ඒ සිටිවිලි මම නැවත නැවත මේ පොළවට මේ නාම රූපට අවු වෙන ඇටි මේක පේන්න දෙපාය.
ප්‍රඥාව පාළ වෙච්ච කෙනාට මේ කතන්දර ඔක්කොම පේන්න ඕනේ. එතකොට අපි සාදු දෙනවා. එයාට ප්‍රඥාව පාළ වෙලා. එහෙනම් ඊයේ අරියටම අරි එක සමාධියමයි. එයාට සමාධිය වැඩිලා. අද එයා කතා කරන ක්‍රමය වෙනස්. එයාට තේරෙන ක්‍රමය වෙනස්. එයාගේ මානසිකත්වය සම්පූර්ණයෙන් වෙනස්. එහෙනම් ඒ අවබෝධයේ ප්‍රඥාව පාළ වුනේ නැත්තම් අපට සැකයක් තියෙන. එහෙනම් ඒක නිවැරදි සමාධිය නෙමෙයි. කායික සුවයක්, වේදනා සුවයක්, එහෙම නැත්තම් චිත්ත සුවයක් මොනවාරි සුවයක්. ඒක නිවිච්ච ස්වභාවයක්. සමහර විට අර විද්‍යාව කියන වගේ තීටා වගේ ලෙවල් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඩෙල්ටා නෙමෙයි. 0 නෙමෙයි. 0 ගිල්ල නැහැ. හැබැයි එකපාරක් 0 ගියොත් හැම පොතෙම යන්න පුළුවන්. දැන් ඕනේද විනාඩිය යන. ඇයි එකපාරක් කොළඹ ගිහිලා ආපු මිනිහයන් නැවත යන්න මැප් එකක් දෙන්න ඕනේද? ආයි යනවා. දෙපාරක් ගියාම තුන්වෙනි පාර ඇප් දෙක වාගෙන යනවා. ඇයි? ඒක දැන් යාර බොරුයි. එහෙනම් එකපාර සමාධි වෙච්ච කෙනාට නැවත සමාධි වෙන තප්පර 10ක් ඇති. කාච ටික අමුණා ටක් ගල සමවැදුනම අරකින් ඉර යනවා. ડોක්ටර්ස්ලා කියන මැරිලා කියලා නෑ. එයා එච්චර දක්ෂයි. හැබැයි පළවෙනි පාර යන්න බෑ. ඇයි? ආ හරියට ඒක දන්නේ නෑනේ. කලින් දන්නේ නෑ. සමාධිය කියන්නේ මොනවද? මොන වගේ මොකවද දන්නේ? එහෙනම් පළවෙනි එක යන්නයි අමාරුයි. ඒ සමාධිය අමුණ ගන්නයි අමාරුයි. ඒ කියන නිරෝධ ගාමිනීත්වයට සිතපත් කරන්නයි අමාරු. පත් වුණාට පස්සේ මේක තමයි කතාන්දරය කියලා දන්නවා. දැන් යාට ප්‍රශ්නයක් නෙමෙයි. අට සමාපත්තියටපත් වෙන්න පළවෙනි වතාවේ අමාරු. ඒක අවබෝධ කරන්නේ, ඒක දැනුමට, ඒක අත්දැකීම ගන්න පළවෙනි වතාවේ අමාරු. අනිත් හැම මොහොතෙම හරි පාසුයි. එයාට අවශ්‍ය නම් සමවදිනවා. සමවදිලේ සුවෙන් යයි නැයි. ඒක එයා දන්නවයි. මේක තමයි කතාන්දරේ. නැවත සමවදිනකොට මේක අරකද නැද්ද කියලා දන්නයි. එයා ඒ ඔරිජිනල් එක දන්නවා. ඒක දන්නේ නැත්තම් සමාපත්තියේ දවසල අට සමාපත්තියටපත් උනා. දැන් මොකක්ද දන්නේ මේ දැන් මේ ධානේ වැඩෙන්නේ. ඒ කියන්නේ යාපත් වෙලා තියෙන අට සමාපත්තිය නෙමෙයි. එක්කෝ නිින්ද ගිහිල්ලා නැත්තම් කායික සුවයක්, වේදනා සුවයක්, මොනාරි සුවයකට සමවැදලා ඒක හරක කියලා හිතාගෙන ඉන්නවා. එක සැරයක් අපි යම්කිසි ආහාරයක් දෙනවා. මේක පොතු හැරලා, තලලා, මිරිකලා කන්න ඕනේ. මේකට තිරිපෝසා කියලා කියනවා කියලා අපි කියනවා. නැත්තම් සමපෝසා කියලා කියනවා. දැන් ඊළඟ වතාවෙත් ඒක දෙනකොට එයාට උගන්වන්න ඕනේද? අර එකපාර කාපු මතකේ තියෙන එයා ඊළඟ සැරේ ලස්සන දෙක අදලා කනවා, ගුලිය අදලා කනවා. ඇයි ඒ රෙකෝඩ් එක තියෙනවා එයාට. නිවැරදි සමාධිය දේශනා කරනකොට මගෙත් එක්ක ඔබ වහන්සලා හිඳලා ඒක වඩන්න. ඒක හරියට සමවදිනකොට මම ළඟ ඉන්න හාමුදුරන්ට කියනවා මේ ඒ හාමුදුරන්ගේ මේ ඇඟිල්ල හොඳට මිරිකන්න කියලා. ඒම මෙන්න මලක් වගේ මොකවත් ඉරියව්වක් නැහැ. ඒ සමාධියට ඒ තරම් බලයක් වෙන මේ ලෝකේ කිසිම කරුණක් පරිසම් දෙන්නේ නැහැ. ඔක්කොම නවතිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සමාධිය ඒක. සම්මා සමාධිය.